Iban Subudasanak. ඔක්තෝපර් මාසේ අටවැනිතස්සකරාදව සපි සූදානම්ම වෙනවා සොපුරදු ලෙසම මේ සිවදෙසින් ලෝකේ අලුත්තුන වෙනසන තොරතුරු පිළිපඳව සජීවිව ඔබොතක සාකච්ඡා කරන්නට. මේ සමකාලීන ගෝලිය ොරතුර ිරන්තරෙන් වෙනස්වනවා අලත්ව වවා. ගලිය තොරතුරු පිඳවා වදහනය යොමු කිරීමේ වැදගත්කමවන්නේ. ඒ තොරතුරු අදාළ වෙන්න ඒ රටවලට පාමණක් නෙවෙේ මතු යම් දවසක ආර්ික තොතුරු දේශපාන තොරොතුරුම පරිසරමය ොරතුරුල බලපෑම ප්‍රතිවිපාග සහ ගන්න තීන්තුති. ර හම රටකටම පොද්වේ බලපෑම් කරනවා. නිසා ඒ තොතුරු පිළිාඳව දැනුවත්වීම වගේම මේ தொடතුරු පිළිපඳව අවධානෙන් පසුවීම තමන්ගේ දැනුමච එකතු කරගනීම තිශයෙන් වැදගත් නවා තින් හැමදාමත් දසේ ෙනුවෙන් පෙළගහෙන. අදවේදි අපි බලමු කොහොමද මේ ගතවන පෑ විසිහරතුළ அුති ලෝක ර්තාාවන ரோතිය කියලා. අද සේ ොතුර ත ගැ ජ එක තු ස තසට ප්‍රීනවිති විති විාගක දවදිදී ප්‍රසාත් ගට . wa pos t ak. චීනය සහ තයිවානය අතර පවතිනතත්වන් පිළිපඳ ව ර් කාර ලෙස ොහෝ වෙලාව මරිකා ඇතුළ රටල් කිනවාව තයිවානය පවා විශ්වාස කරන්න ඔන් හිතන්නේ චීනයෙන් නිදහසැබූ තමන්ස්වයිරරි රාජ්‍යයක් බව නමු චීනයෙම සලකන්න ෑක රටක් පද්ධති දෙකාක් කියන නීති මේ ராමුවේ තමයි ුන් යිවනය සලකන. තැන් මේ චීනය සහ තයිවානය අතර ඇතිවන අත බේදත්මක තත්වන් පිළිපඳව අමரிකාව අවධනයෙන් පසුවන ඕනේ පිළිපඳ පෙන ටන ක් ම . පසුග දවසක මේ තයිවාන සේමාවේ චීනය තමන්ගේ ගුවන් අරක්ෂණ සේීමාව අතික්‍රමණය කරමින් ගන්ඥානා පැදව්වා පිළිපඳව ඇමෙරිකාව දැ විමසලිමත් සිටිනො මේ සම්න්යෙන් ොෝවිට කතාබහට ලක්खෙරේවෙ ඉදිරියේ දී ිකානු සහ චීන රාජනායකින් මොනකහීමේ අරමණනකුත් බලාපොත්තුකුත් තිබෙන නිසාාවෙන්. දැං ඒෙදින වර්තාාව වනා මේ පිළිබඳව එකන චීන සහ ඇමරිකාන් රාජනායකන් ජනාදීපති ජෝ බයිඩන් සහ ශීජින් පින් අතර හමුවක් පෑතිීමට බොහෝදුරට මේ හමුව වස්ර අවසානයේදී ැ දෙසැම්බර් මාසේදී හෝ නොෑම්බරේදී පැත්තිීමට ඉඩ කඩති බෙනවා. දැන් මෙය මුුණට මුහුණලා කෙරෙන හමුවක් වෙනුවට බහෝදුරට මේ වාර්තාවෙන්නේ මාර්ගගත එත්නම් ඔන්ලන් සාකච්ඡාව බෝඩ් පත්වේ කියලා තමයි දැනට වාර්තා වෙන ලකුණු පෙන්නුම් කරන්නේ. දැන් ඒ අතරවාරය තමයි ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක. ජෙක් සලිවන්ස් යම් කිසි ප්‍රකාශයක් කරන්න. මේ ප්‍රකාශය මත පදනම් වෙන්නේ දැනට චීනය සහ අයිවානය අතර ඇතිවෙලා තිවෙන උන්සුම්කාරිී තත්ත්වය. මෙතෙදි ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරය සදධහන් කන්නා US ි aboutව action. තයිවාන සමු්‍ර සන්ධිය අවට ප්‍රදේශයේ සාමය කඩවීමට මේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි අවධානයුම් කරලා තිබෙනෝ කියලා. එතකොට බේජෙක් සලිවන්ස්ගේ මේ ප්‍රකාශය සිදුකරන්නේ BBC ලෝකසේවය සමඟ පැවති සමු සාගච්චාවකදී මේ නමුත් මේ ප්‍රකාශය ඉතාමැන වර්තමාන තත්වය පිළිබඳව ඇමරිකාවේ මතය පල කරන එක්තරා වැදගත් සටහනක් හිට අපිට සඳහන් කරන්න පුළුවන් දැ මෙතෙද පසුගිඳන කිහිපය පුරාවටම චීන තයිවාන තත්ත්වය පිළිබඳව කතා කරා ගෙවීගිය සති දෙක තුළ චීනය තමන්ගේ යුද ගුවන්්‍ය නනා දිනකට ගුවන්්‍ය නා පණහ පමණ ඇවරෙන්ජ කෙමත්නතම් දල සාමාන්‍යකත්තොත්. දිනකට යුදගුවන්්‍ය නා පනහක් පමණ තයිවානය ගුවන් චීරයට ඇතුළ වෙලා ඒ හරහා පියාසර කරනවා තැන් ඒ අනුව තයිවාන රජය යන තුර ඇඟුවීමක් කලා යම් කිසියාආකාරෙන් තමන්ගේ තියෙන. ගුවන් රක්ෂක පදධති මනිසල් පද්ධතික ක්‍රියාත්මූ කෝහොත්තේය රපතල ගැටුමක ආරම්භයක් බවට පත්වෙන්නට ඉඩකට තියවා කියලා. එවගේම චීන යානාවලට යම් කිසි ආකාරයක ප්‍රතිරගෝදය දැක්වය වීමක් විදියට තායිවානය තමන් සතු ප්‍රාරක ගුවන්යානා ගුවනට නක්වල තියෙනවා. සිංඒවගේම චීන ගුවන් යානාවට තනතුර ඇඟුවිම් පල්ග අපි සිව දෙසෙන් දින කිහිපයක්පුරාම මේ ගැන කතා බා කලා. එකො ැන් මේ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ තයිවාන මුහුදුතීරය ආසන්න කලාපයේ යම්කිසි උණුසුම්කාරි තත්ත්වයක් වර්ධනය විමින් පවතින බවදැ මේක අපි ගත්තොත් මේ ලුද්ධයක් නෙමෙයි. තයිවානය අවට ඒ කලාපය නිරන්තරෙන් චීන ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමුීම, එක්දාස්නමසයහතලස් නමේ මහජන චීනය බිහිවූදා සිටම තත්ත්ව පවතින අමකද මහජ මහසේතුන් චීන බිප්ලවේ තුළින් මහජන චීනය බිහිකරක්දී එතෙ චීන පාලනය හෙබෝපු ්චියන් කාශෙක් ජාතිකවාදිය ජාතිකවාදී පාලක ඔහුගේ පාලනත් රැගෙන තායිවාන දූපතර පලා යන ඔහුසාහ වගේ ආධාරකරවන්නේ යනුව තමයි චීනයට විකල්ප බලවේගයක්. ට දකුණු දෙක්සිම් පිහි මේ තයිවාන දූපතය නිර්මාණය වෙන්නේ. එතකොට දැම්ම තයිවානය ගත්තහම මෙත ඔුන් සඳුන්නාාගත්තේ ීය චීන ජනරජය කියරල තමයි හැඳිනුවේ ද මේ මහ ජන ීනය ඔවන් චීන නරජය විදිට හඳුවා ගත්තා නමුත් පසුකාලීන තුළ පසුකාලීනම අපි දැක්කා තියෙන ගැටලුකාරය තත්වය මොකද චීනයන් දෙකක් තියන්න බෑන් එනිසා ලකට තීන්දුකටන්න කවුද ඇත්ත චීනය කියනෙක් අවසානයේදී තයිවානයට පිිගන්න සිද්දුනා උුන් චීනය නොවයි කියලා මහජන චීනයට නිතැන් ලැබෙද්දී තයිවානය හුද කලාවුඩා මේ ගැන අපි නිරන්තරය කතාර නමුත් අප ඉතාම කෙටියෙන් තිහාහස පොඩ්ඩ පතක් කල දෙන්නේ මොකද අපි සමගලුතෙන් යම් කෙනෙ එකතුනොත් මේ ගැන අවබෝධයක් ලබාදී යුතු නිසා මේ ගන අපි සති පුරාමත් කතා කලා දැන් එතන්දී ජීනය සහ අයිවානය අතර තියන ප්‍රධානම ගැටලූ තමයි මේ තායිවානය උත්සාදරන් නිතරම තමන් අ නත්‍ර පූර්කාව කිව්වෝ වගේ ස්වාධීන රාජ්‍ය ඇක් විදිර පෙනීසිටින්නේ. දැන් විවිධ කාලවවානුවල චීනය මෙක නිඩ දෙන්න අපිදන්නවා චීනය ඉතාම දැඩි ලෙස කියයා සිටින්නේ තයිවානය තමන්ගරට කොටසක් ඔවුන් නිදහස ප්‍රකාශ කරන්න හැදුවත්තේ බලක්බන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගන්න තමන් හැගියාව තියෙන කියෙන. එතවට මෙතන තුන්මනි පාර්ශයකුත් න්න කවුද ඇමරිකක් සත් ජනපාදය. ඇමරිකාව මේ චීනතයිවන් ප්‍රශ්නේදී අමුතුම භූමිකාවන් නිර්මා නිරූපණය කරන්නේ ඇමරිකාව පිළිගන්නවා එක චීනයක් ප්‍රතිපත්තිය මේ ලංකාවගේ ඇමරිකාවත් පිළිගන්න එක චීනයක් ප්‍රතිපත්තිය කන්නේ වන්චයින කොලිසි කියන එක එම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගය අනුව අපි මේ වංචයින පොලිසික පිළිගන්න රටවල් මහජජන චීනය සමග පමණයිතානාවත් සබඳතා පවත්තන්න තයිවානය කිසිදු නියෝජිතය කේ රටවල නෑ එවගේම තයිවානය සමග රිජු සම්බන්තා පැත්වීමක් වෙන්නෙත් නෑ වෙළඳ සබදතා තිය නොද බාණ්ඩානයනේ ඕන තරන්තිනද ලංකාට තයිවානය නිෂ්පාදන බඩුවෙනවා මේ තයිවන් කියන ටැක්ගක යටතේ නමුත් නිල රාජතාාන්ත්‍රික විදිර තයිවානය සමග සමඳතා පැත්වීමක් න. දැන් කාලෙන් කාලට තයිවානයේ බිහිවන ආණ්ඩු මේ චීනය සහ චීනයට සමග සබත්තා වර්ධනය කර ගැනීම සහ නිදහස ප්‍රකාශ කිරීම කියන්න අන්ත දෙකාතර දෝලනය වෙනවා. වර්තා තයිවානයේ පවතින ආණ්ඩුව යම්ආකාරයකින් සහධාරණවා නැවතවතාවක් කර ටික් චීනයෙන් දුරස් ප්‍රතිපත්තිකට යන්න. එනිසා තමයි මේ වෙන කොට මේ උන්සුම්කාරි තත්ත්වයක් නිර්මාණයවමින් පවතින්නේ. චීනය එවැනි සෑම වකවානුවකදීම තයිවානයට අනතුරු අගවිින් තමන්ගේ යුදවල පෙන්නුම් කරන්න සහගන්න. දැ මේ තත්වය සම්බන්ධයෙන් ඇමරිකානු රජය ප්‍රකාශ කරන්නේ චීන රජය තමන්ට දැනුන්දීල තියෙනවා කිසි අම්මූ අනර්ථකාරී ක්‍රියාමාර්ගකට ොමුුවන්න නැකිනක දැනුන්දිීලා තියෙනවයි වගේම තයිවානය සම්බන්ධ ඇමරිකාව සමඟ තියන එකඟතා චීනය බලේ පාවිච්චිකිරීම සම්බන්ධෙන් ඇමරිකාව සමග අවබෝධතා වැඩසට හනකින්නවා. දැ ඒ අතරවාරේම තමයි මේ ජෙක්ෂල්ලිවන්ගෙන් BBC..BC සම්මුඛසාකච්ඡාවෙේදී දිගින්දිකට ප්‍රශ්න කරල තියෙනවා යම් මාකාරයකින් චීනය තයිවානය අපත් කරග නාක්‍රමණය කරන්න කටයතු කරොත් ඇමරිකාවේ ක්‍රියාමාර්ගේ මොකදද කියන එක. එ ඇමරිකාන ජාති කාරක්ෂක උපදේශකරයා මෙය බොහෝදුරට මේ ප්‍රශ්නය වළකාගන්නට උත්සාදරවති නොයි තන්දදි හ කියල තිනේ වැනිිත්වයක් ඇති නොවීම සඳහා පුුවන් තරන් කටයුතු කරන්න කියක තමයි මරිකාව සඳහන් කරල ති එන්නේ වගේම BBC මාධවේදය මෙහි දිහලති නොද ෆ ghanනිස්ථානය ඇති වෙච්චා වියසනකාරී වි්ද තත්වත් මද තවත් චීනය වගේරටක් සමක් ගැටෙන්න්නත් ඇමරිකාව සූදානන්ද කරේ. ඒඒ කිසිදු ප්‍රශ්නයකට විජුත්තර ඇද නැතුව ජයෙක් සයිල්ිවෙන් මගැරිය බව පෙන්නුම් කන. ඒයන අපට පේන්න තියෙනවා ඇමරිකාවට කිසි අතකින් චීනය සම මුහුණට මුහලා ගැටීමේ අවශ්‍යතාවයක් නෑමකද. එඒහි තියෙන බෑම බරපතලකම ගැන අමුතුුවෙන් කියන්න ඕනෑමකද චීනය සහ මරිකාව කියන දෙකම නැෂ්ටික බලවතුන් එවගේම රටවල් දෙකම පුළුවන් තරං මේ කලාපී වශයෙන්ගත්තත් ගෝලි වශයෙන්ගත්තත් යුදධමය වශයෙන් නිතා ශක්තිමත්තැනක ඉන්නවා අමරිකාව සුපිරි චිනට වඩා ඉහළ මට්ටමකිනේ නමුත් චිනය සීකරයෙන් තමන්ගේ යුද බලය වර්ධනය කරගන්න එනිසා ඉදිරි කාලය තුළ යම්මාකාරයකින් තයිවානය චීනයට අභියෝ කොළොත් චීනය නිකං ඉන්න එකක් නැහැ කියීන කාරණය තමයි දැනට මතු වෙට. එවැනි තත්යක් කොලක්වා ගැනීම ඇමරිකා උත්හගන්න මොද ඇමරිිකාවට තයිවානයට අවශ්‍යයි ඇමරිකාවට මොකද තයිවානය ඔන් යොදාගන්න චීනය චීනයට කේවල් කිරීමේ යම් කිසි ආකාරයක මේ උපකරණයක දර අලියාව මෙල්ලු මෙල්ලකන හෙන්ඩුවගේ තමයි ඇමෙරිකාව තයිවාන පාවිච්ච කරන්නේ කැනන්නේ චීනයට බලපෑ කරන ඕන ච සෑමවස්ථාවකම මෙරිකාව තයිවානයටටක ගුවන් නාා ලබාදනවා යුදමය වශයෙන් තයිවාන හමුදා පුූුණු කරන ගුවන් මිසයිලා රක්ෂක පද සපේනවා ඒ වගේ චීනය සමඟ සබත්තා පවත්තනගමන් චීනයට විකල්ප බ විකල්පයක් කෙල්ල කරන චීනයට යම් කිසි කර පීරණෑයක් කෙල්ල කර හැකි තැන. තත්වයක් ඔය තයිවානය දෙසි නිර්මාණ කරන්න ඇමෙරිකා උත්සාහගරන්නක තයි ඔුන් ප්‍රතිපාති ජීනයක් මේ කිතා හොඳින් දන්නවා. ඉතින් මේ කාලවක්වානු තුළ මේ මේ දර්ශන දිාව දැක්කොත් මේ පිකාශය ච කීපතාක් විකාශය නාමේ දර්ශනවල තියෙන්නේ මේ දිනවල දකුණුචීන මුොහුදේ ඇමරිකාව බ්‍රතාානනිසා ඔස්ට්‍රලියයාාව එකතු වෙලා කරන යුද්ධ කැනවික අභ්‍යාස වල දර්ශන පෙලක්තම මේ දකින්නේ එතකොට සඳහා දකුණු චීන මුහදට ඇමරිකාවට අයත්් කැරියස් යුද ගුවන්්‍යානා ප්‍රවාහණ නෞකා දෙකක් සහ බ්‍රිතා්‍යයයට අයත් යුදධ ගුව්‍යානාා ප්‍රවාහන් නෞකාවක් මේ කලාපයට ඇවිල්ල තියෙනවා ඉතිං එකත් අපි අමතක නොකළ යුතුයි. අපි නිිතාම් පැහැදිලි වෙලා තියෙනවා චීනය සහ තායිවානය අවට ඒ මුදු දකුණු චීන හුද කලාපය යම් මාකාරක උණුසුම් තැනකට තල්ලුවෙමින් තියෙනව කියන කාරණය මයි පිට නැවතවතාවක් සඳහන් කරන්නවෙන් ඉතින් සුනේත්‍රාපිට සතිය පුරාම් මේ ගැන තවත් අලුත් ඩිවලක්මන්ස් ප්‍රවනතා දකින්න ලැබේීම අර්බුදය පිළිබඳව ඉතින් එනිසාපි මේ ප්‍රශ්නය අදරපත දැනටමන අතර කල්ල අපි ඊළඟ තැනටයමු. ඕ බල කිය කාරනේද බලය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් මේ විදිහට මේ කේවල රටවල් වගේම කලාපිය වශයෙන් කලාපයන් තමන්ගේ ශක්තිය වැඩිවර්ධනය කරට තමයි උත්සාහරය විශෂම නති පදධති ක්‍රාත්ම කර ේ වනේ පිබ දදානයම කරනවද වැෙන පෝත්තිතකරතම ප යොමුම වන්න පෝලන්තය යුරප නීති පදධයෙන් පරිබාහිරව කටයුතුකිරීම සඳහාධ කරන ඇති ඉදක් ගැබෙනවා තැන් මේ සම්බන්ධයෙන් යුරෝපයට දැඩි අභියෝගාත්මකතාත්වයක් තාර්චනයක් එල්ලවෙති වෙන ඔුන්ගේ බලය සම්පන්ය. දැම් මේ අපි ගත්තොත් පෝලන්ත අධිකරණේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත තීන්දුව එතන්දිී එකැන්නේ යුරෝපා නීති රාමුවෙන් පරිබාහිරව ජාතික නීති පද්ධතියනුව කටයුතු කරන්නට නැතැන් ප්‍රශ්නවලද පෝලන්ත ්‍රෂ්ඨාධිකරණය තිීන්දු කල්ල තිබෙනවා දැ මේක වස්ථාදාක අධිකරණයක් ලබාදීපු ප්‍රධහනම තීන්දුව යුරෝපා ක්‍රමේයට අභියෝග කරමින් අපි කතා කරන්න යරෝපා සංගමය පිළිබඳව යරෝපා සංගමය කියන්නේ අපි දන්නවා රටවල් විසි අටක එකතුක්වෙලාති බ බ්‍රිතාා නිවත්වීම සමගර අනවල් අපි ගත්තොත්ේ යුරෝපා සංගමය මුණදීපු ලොකුම අභියෝගය තමයි බක්සිට් ක්‍රියාව වලිය බ්‍රරිතාානි යුරෝපා සංගමේ නිවත්වීම ්‍රතාාන රෝපා සංගමේ නිවත්වවෙන්නත් ප්‍රධාන හේතුවක් වුණේ මේ බ්‍රිතාය ජාතික පද්ධතිනේ කියන්නේ නීතිපද්ධතියවගේ ම දේශපාන අභිලාශයන් ජාතිකාවශ්‍යතා මේ මේ සියලු ජාතික පද්ධතිය හ යුරෝපා පද්ධති අතර ගැටුමනිසා. ැ මෙතෙද යුරෝපා සංගමේ සාමාජික රටකට සිද්ධවෙන්නේි යරෝපා සංගමේ නීතිමාලාව ඒවස්ථාව ඒ කටයුතු පිළිගන්න. ්‍රරිතාානයට තිබිච ප්‍රශ්්‍රය ම ඔන්ට ාතිකමේ වශ ම. ්‍රතාානය කහොමත් යුරපේන් වෙෙන්ං වෙලයින් රාජ්‍යයක්න ප්‍රධාන යුරෝපා මහදවී පෙරත් යුරපා හදී ප රතක්රන ප්‍රධාන යුරෝපා වූමීට අඇතිරටක්ටේ දූපතත්ක්ව දිරන එවගේ ්‍රරිතාානය නිරාන්තරයගත් උත්හගත්ත තමන්ගේ ජතිකනන් මතාවේ ආරක්ෂ කරගන්න ශෂම යුරෝ මුදල් ක්‍රමේ හඳුන්වාදේ ්‍රරිතාානය විතරයි තමන්ගේ මුදල් ඒක අහෝසසි නොක්කලේ යරෝපාරට වල් අතරින් වැනි ඉත්ව ඇතිවු මයි ්‍රරිතාානි වත්වෙලා ග. දැන් ඉන් පස්සේ මතුවිරලා තියන ලොකුම අර්බුදය තමයි මේ පෝලන්තය විසින් මතුකල්ලා තියෙන නීතිමය හරභය. එකන්නේ යුරෝපා සංගමය ප්‍රකාශයට පත්කල තියෙන නීති මාලාවක් තිබෙනවා ඒ නීති මාලාව තුළ ජාතික වශයෙන් කටයුතු කිරීමේදී. පෝලන්තයට තමන්ගේ රටේ ප්‍රශ්න සම්බන්්ධයෙන් ජාතික නීති පද්ධති අනුව කටයුතු කළ හැකි කියන තීන්දුව තමයි ලබාදීලා තියෙන ති මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වනේ මේ පෝලන්තා ග්‍රාමාත්‍යය මාටන්ස් මොරන්ස්කි ඉදිරිපත් කරපු මෝසමක්ොහු මේ යුරෝපා නීතිට අභියෝග කරමින් කැන යුරෝපා ්‍රටස් ෙනග යුරෝපා සංගමය සහ පෝලන්තය යුරෝපා සංග මේ සාමාජකත් ලබද්දී ඇති එළමිලා තියෙන ගිවිසුම්. සහ එහි බලපෑමනිසා පෝලන්තයට මුහුණ දෙන්න ලාතින ප්‍රශ්න සම්බන්ධයෙන් තමයි මේ පෙත්සම ඉදිරිපත් කරතින. එහි ඒ සම්බන්ධයෙන් තිීන්දුවක් ලබාදමින් තමයි මේ ජාතික නීති පද්ධතිය ගැන මේ විවරණයක් කල්ලා තියෙන්නේ. දැ මේ ආකාරයෙන් අනිත රටවලුත් යොමුණු දැම්මක්ද මේක පූර්වා දර්ශයක් වෙන්න පුන ඉරෝපා සංගමය සඳහන් කළති නම් මේ විශේෂයෙන් තමන්ගේ දැඩි අවධානට යොමිලාතින පෝලන්ත අධිකරණය තිීන්දුව සම්බන්ධයෙන් පෝලන්තය සමඟ සාකච්ඡා ක කරන්නට බලාපොරොත්තුන්න බවතම ුරෝපා සංගම ප්‍රකාශ කරන්නේ මොකද යුරෝපා ක්‍රමයට එල්ල කරපු තවත් අභියෝගයක් යුරපා ක්‍රමය නිරන්තරෙන් අභියෝගෙට් ලක්වෙනවාමේ මේ වර්තමානයේ මතුවෙන විධ පශ්න තුළ. ඒ නිසා අනාගතයේදද බ්‍රතානය අනුගමනය කරපු ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න තවත් රටවල් පෙළමුද. පෝලන්තෙන් අඩුතිීන්දුව පවා ඒවගේ දෙයක්. ගැන යුරෝපා ක්‍රමයට පිටුපාන්න තවත් රටක් සූදානම් කියන පනිවිඩේ තමයි මේ පෝලතන් අඩුතිීන්දුුව හරයින්න නිසා යුරෝපා සංගමයේ, පදනම දෙද රයිද මෙන්න මේ ප්‍රශ්නය තමයි දැන් තියෙන්නේ මොකද යුරෝපා සංගමය අපි දන්නවා මෙහම රටවල් විසියාටක් විවිධ ජාතික අවශ්‍යතා විවිධ ආර්ථික අවශ්‍යතා ඒවගේ නීතිමය තත්ත්වයන් යටතේ පවතින ඒවගේම විධ ජනවර්ග සංස්කෘතින් ටයිති කණ්ඩායමක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. එකරටක් විදිහයට මොකද දශසීම පොදු දල්ලේකගේ පොදු නීතියක් පොදු පාර්ලමේන්තු රිට තනි රටක් වගේ යුරපය ක්‍රියාත්ම කරන්න අපි ඔයවගේ තත්ත්වයක් කවදාවත්හිතමු ඔය තත්ත්වය ආරෝපනය කළ සාක් සංවිධැන් අප දකුණු ආසියනු කලාට කවදවත් කරන්න මාරුයි මොකද අතිශයෙන් බරපතල බෙදීම් තියෙනවා යුරෝපේ දුරත්ක නැත්තේ විදවස්ථාවල බෙදීම් කියන යම්කිසි ගැටලු කාරි තත්වයක් නිර්මාණය වෙනකොටේ බෙදීම් එලියටනවා ඒ තත්ව ම මේ දකින්නේ එනිසා ඉදිරි කාලය තුල යුරෝපා සංගමය ැ ඕන්නන්නේ හිතා හොඳදින් දන්නවා මොකද මේක පලවෙනි හෝදේවනි අවස්ථාවන බ්‍රෙක් සිට්ි එකක හෝ මේ පෝලන්තය සිද්ධිය පමණක්ටමේ. අපිට මතකයි සිරියාන ුද්ධ ඉවරවෙලා සරනාගතයන් යුරෝපයට පැමිණෙද්දී. යුරෝපා සංගම සරනාාගත කෝටා ප්‍රකාශයට පත්ක විදු රටවලට දැනුම්දුන්නම, සර්නාාගතයන් විධ ප්‍රමාණ වලින් භාර්ග භාගන්න ක කියෙන නමුත් තැම් රටවල් ට විරෝධය පාලකර රිජුවම යරෝපා සංගමය තීරණනවට අිිය ෝක් කලා තිය නිසා පොද යුරෝපය එක් සසත් යුරෝපය ලොකු අභියෝග ඉන්නවා කියන කාරණය තමයි මේ පෝලන්ත නඩු තීන්දුව තුළින් අපිට පෙන්නු කරන්න. ගොලිය තත්වයන් ගෝලි අර්භුදයන් පොදුවේ ම රටකට ලපනත් உද්ගතවனवा දැ. වැනි අපටත් බලපන ප්‍රශ්ණයක් තමයි මේ கோலී காணிஜ එනத்தම් බලஷක්ති अப்பிිළිව ඇති அ වැනි அபுයක් திதே නිර්மானණ වන බව බලක්ති පළිබඳ விසක් පවசன. தி ரண ක් පුළුව එක லවැடின் வடி வேண்டு පුළுவන්. அனைத்த்தத்தட்ட சப்ப உதா த்த ෙ ரி பிිබඳ பிர්‍රஷ் ති வேன පුළුව. னி த்த பசுக்க சல . ஓ ச දැ මේவன கொடත්. அப்பி மம்பொலி உதாහரணண்ண. මේ ගැන අපි අවබෝධයෙන් සිටිය යුතුයි දැන් ඔය බංගාල බොක්කේ කුුණාටු ඇතිවෙනවා සහරලාට කුණාටු යන්නේ ලංකාවට කිලෝමිට හත්ර්සීය කෑතින් යන්නේ. එවනාට ඒ කුුණාහටුව නිසා අපේ රට වෙහැල ලොහු ගංවතුර ඇතිවෙනවා. මේකත් ඒවගේ දෙයක් තමයි මේ කුණාටු ඇතිවන්නේ දැනට මේ සංගර්ධත රටවල් හාශ්‍රිත ලෝකයේ කල් ශක්තිය අර්බුදය නිර්මාණයවින් පවතිනවා. දැනට තෙල් බැරල තෙල්වල් මිල සිීග්‍රය නිහලයායන. තවත් මාසයක් පමණ යනවිට බියක් තියෙනවා තැ නමු තොපෙක් සංවිධානය තමන්ගේ නිෂ්පාදන සීම ලිහිල් කල්ප නිෂ්පාදනය වැඩිකිරීමේ එකඟ තාවකි ඉන්නවා මේ වෙන කොටේ සුබදාහිතත්යක් නමුත් යම්කිසි සැකයක් තියෙනවා මේ ගෝලීය දැ දැනටත් බොරතෙල් බර්දයක මිට බො හැත්ත සිීමම ඉක්මවා ගිහිලා තියෙන්නේ අසුුවටා අසන්නමින් තියෙනවා දැන් දිරි කාලය තුළේ කියන්නේ නොහම්බර් දෙෙසම්බර් කාල වෙන කොට මේ තෙල්මිල පොරතෙල් බැරලකමිල ඩොර් සයේී මාවට යයි කියලා එරික ඒ ප්‍රධාන හේතුවක් තියෙන එකක් තමයි කොයිත් ධනම වසංගතය පස්සේ දැන් හෝ රටවල් සක්‍රිය වෙලා තියන්නේ තමන්ගේ ආර්ථිකයන් නිෂ්පාදන ක්‍රියාවලි වැඩි කළතින මේක හිතුවට වැඩිය වේගෙන් සිද්ධ වනා බහලති විච රටවල් එකවරම්භගේ විවෘර්ත කල්ලලා තමන්ගේ ආර්ථි ක්‍රියාවල ආරම්භ කළ එතකොට බලශක්තිය සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊලංකාරනය තමයි එලබෙනි සීතකල සාමාන්‍යෙන් වුදන්ද මේ කාලේ ස තැම්බර් ක් ෝම්බර් කාලේ වෙන කොට බලශක්ති වලඳ පොළේ ලොකු ඉල්ලු මක්තිනවා බට හිරට නි රර්ද ගෝල ටවලනින් ඇයි සීත කාල එලබෙන ට නුසුම් කාර්ක ක්‍රියාවලින් සඳහා බලශක්තිය අවශ්‍ය එ බලක්ති ඉල්ලුම නිර්මාණය වෙනවා ද පෞුගියාව රුද්ධෙම අපික දැක්කෙන හමොකද බලෂක්ති සුම්කාරක උත්තරාදධ ගෝලී රටවල ඉල්ලුම හැරනු කොට කාර්මික නිෂ්පාදන සඳාවන ඉල්ලුම බොහෝසේ පහත බැහැල තිබුණේ නමුත් දැංක්‍රමක්‍රමෙන් ශේත්‍ර පනගැන්වීමත් සමඟ නැවතවතාවක් මේ ඉල්ලුම් වැඩි වෙනවා. දැන් කී්‍යය සම්බන් නෙමයි වැඩි මේ වෙනොට බරපතලම ඉල්ලම සහ සැපයම පිළිබඳ ප්‍රශ්නය මතු වෙලා තියෙන්න්නේ ස්වාභාවික ගෑස් තැන් යරෝපා රටවල් බහොමයක් ස්වාභාවික ගෑස් යොදාගන්නා බලශක්තිය විුදුලිය නිෂ්පානය කරන්න සහ උන්ුසුම් කාර ක්‍රියාවලිය සඳහා දැම් මේ වෙන කොටල් ලෝක වෙළඳ පොලේ නැුරල් ගෑස් මත් ස්වාභායික වායු පෙටෝලිම් වායුව එහි මිල සියට එකසිය තියහැකින් ඉහළ හිල්ල තියෙනවා දැන් මේක සමාන කරනවා අපි තෙල්වල ටාරෝපනය කරොත්තෙම දැනට මේ ගෑස් සම්බන්ධයෙන් තියෙන මිල සමාන කරනවා බොරතෙල් බැරලයක් ඇමරිකාන් ඩොලර් දෙසය තිහක පමණ සීමාවට ගමන් කරපු හා සමාන තත්ත්වයක්තමයි දැන් ගෑස්වලද පොලේ ඇතිවෙලා තියන්නේ යනිසා මේ යුරෝපා රටවල් මේ පිළිබඳ ලොක්කු අවධානයක්ක මුකුණ ඒවගේම අපිගතු කලාපෙන් කලාපෙට මේ විලමල වෙනස් ේන දැන් ආසියානු කලාපය තුළර යරரோප කලාපය තුළ තියෙන ආකාරයම් බලපෑමක් නැහැ. දැ මේ වෙන කොට නැගනි රසිාව තුළ වැඩවීම සීට අසු පහක් පමන රෝපේසි ට එකකසිේ තියක්ක වෙදී මොක දැන් එතනර අවශ්‍යාව පිබඳ ප්‍රශ්නයතින අර උුසුම්කාර ක්‍රියාවලි ස යරෝප ඉල්ලිමක් තියෙන. අයායනු කලාපේගත්හම මේ වැනි තත්යක් නෑ නමුත් ර සැපයමු පිළිබඳ ප්‍රශ්නය නිසා ආසියනු කලාපේ තුළත් සියට අසූපහකින් වැඩිවීම පෙන්නු කන කියන දළවශයෙන් අපි කලින් ආරෝපනයම යොදාගත්තොත් බොරතෙල් බැරලයක මල දෙ ඩොර් දෙසිය හතරක් සීමට කමන් කිරීමගේ තත්ව ඇතම නැගෙන ආසියා තුළතින් දැන් ඔය මේ ස්වාභාවි ගෑස් ලබාගන්නා රටවල් තමයි මේ තත්වයට මොනුණ දිර තියෙන් නමුත් තෙල් වෙලද පොළත් සීග්‍රයෙන් ආක් අස්ථාවරමින් පවදිනනා එවිතරන්නේ ගල්ලගුරු වෙළඳ පොළත් මේ වෙනකොට යම්මාකාරයක අස්ථාවරතත්වකට පත්මින් තියෙනාව ගල්ලගුරු ඉන්දයාාවවෙදැනට මත් ගල්ලගුරු බලාගාර සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා ගල්ලගුරු සඳහා. ඒවගේම චීනයේ වැනි තත්ත්වයක් පවතිනවා චීනය ඇතැම් ප්‍රදේශවල විදිරි බල කප්පාදුවන් පවාමය වෙනකුර ක්‍රියාත්මක වෙන. දැ මේ ලංකාවගත්තුත් මේකට බලපෑමක් කෙල්ලවෙන් ප්‍රධන වශයෙන්ම තෙල් සහ ගල් අංගරු කියන බලක්ති ප්‍රබහෝ දෙක මත පදනම්ම තම අපිටබි යෝගයක් කෙල්ලවෙෙන නිසා දැන් කුණාටුව පටඟරන් තියෙනවා දැන් ප්‍රශ්න තියෙන්නේ අපිට කොයිතරන්දුරට බලපාද. අපිට කොයිතර දුරට වහිද ගනක තමයි අ තින ප්‍රශ්න දැන් ඉදිරිකාලය තුළ ක ගේ පරිසරයට බලපෑ ැති කරන්නවා මකද දේශගුණක විාරදයාසන්ට රෙහිව හරියට පිළිතුරු සැේව ැත් ද ක් රබ මී රාජ එව බහ යහපත් ප්‍රචාරයක් ලබදී තිබෙනවා පැරි සම්මුතියේ ්‍රත්මක කරනු සම්න්ය. ඔවුන් දහස් පණහා වනවිච. තමන්ගේ කාබන් විමෝචනය අවම කිරීමට සූතානම් කියලා විශේෂෙන්මමේ කණචතේ මත පදනම් ර්ථකයක්ක හොමදම මෙහෙම කරන්න අතර මේ ගැන යේ මක් කතා හට ලක් අන්තර්ජාතික මාධය තුළ. ගත්ත එක් තරා යම රජකන් ලෝක හත්වනි ප්‍රධාන දනට නිපාදන ධාරිතාවන් බැලුවවාම ෝක හත්වනි ප්‍රධාන කනචිතෙල් නිෂ්පාදක. එතට ඔන්ගේ ආර්ථක රැන්දජති ඉන්නේ කණජසල් භාවිතය සහ කනජිතල් නිෂ්පාධනය අලවිය මත. එතකොට දැන් අපි ගත්තො ගෝලිය දේශගුණක වෙනස්සීමට ප්‍රධානවම සාධක ැක්විදි සැලකෙන් මේ තෙල් සහ අනිකුද්ද බලශක්ති ප්‍රබව ධානයෙන් ඇති වන. වායුවිමෝචනය නිසා වයුගෝලියය තත්ත්වේකාබන් ඩක් සයි් වය හෙළගි හිල්ලාවාුගෝලියයය උණුසුම ඉහලෑමේ නිසා ඇතිව තත්ව ගොලි නුම සම්බන්ධ ඒ පවතින් තත්ත්ව. එතකොට දැ ප්‍රථම අරාබි රට බවට පත්වන එක්සත් අරබිය මීර් රාජය පැරිස් සම්මුතිය දෙදසස් පහලුව ඇතිකර ගත පැරිස් සම්මුතිය වගන්තිය අනුව යමින් මේ අපි කතාකරපු ආකාරයේ පාරිසරික ඒ නීති මත පදනම්ම වයිගෝලීය විමෝචනයන් අවමකිරීමේ සීමාවට එලමීම මේක නමුත් ඔවුන් දෙදස් පණහ දක්වා කාලවකෝන ප්‍රකාශයට පත් කරල තින දැංක් ස තරාබියය මීර් රජය මේ පීවර ගැනීම තුළ. නොකෙ ප්‍රධාන් තෙල් නිෂ්පාදකයවන්න සෞදධියරාබීටත් යම්ම බලපෑමක් කෙල්ල වෙනම වැනි තීරණෙකට එලබීම සඳහායි තෙනිසා දැනටමත් ලෝකේ තුළෙ ලොකු අවධානයක් තියෙනවා වඩාත් පනර්ජනීය බලෂක්ති ප්‍රබෝ සඳාපි දැක්කා නොබොකොද තායි ලන්තය විශාල පාාවෙන සූරර්ය බලාගාරයක් කැන ජලය මත සවිකරපු පාෙන පයිවේදිිකාව සවිකරපු සූරය කෝෂය තුළ දැවන්ත සූරය බලාගාරයක් නිනිර්ම හඳුන්වාදේ නොයිතියේ වගේ ප්‍රමුන්තාවය ෝක තුළ තියෙන. තර මේ බලක්ති අර්බුදයට විසඳක්ේ දිහයට මෙ පුනාාරජාණී බලසක්තිය යොදා ගන්න අවශ්‍ය ප්‍රවණතා වැඩිකිරීම තමයි දැනට කරන්න තියෙන හොඳම විකල්පේ විදර අපට අඳුන්න්න පුළුවන් ැ ද යක් ත් රට ්ි ල ක්ති ම ග ද ට .